අපේ රටේ අනාගතය තමයි අපේ ළමුන් වෙන්නේ. ඉතින් ළමුන්ව අපි පරිස්සම් කරගන්න ඕනේ. විශේෂයෙන්ම ඔබේ දරුවාව ඔබ පරිස්සම් කරගත යුතුයි. දෙමව්පියන් වෙන ඔබට මේ කතාව හිතාමත්ම විශේෂයි කියලා මම විශ්වාස කරනවා. මොකද මේ කාලයේදී අපිට අහන්න ලැබෙන තවත් එක දෙයක් තමයි මේ විශේෂයෙන්ම මේ ඇදුම රෝග සම්බන්ධයෙන් සමහරකට මේ කාලගුණ තත්ත්වයක් එක්ක වුණත් මේ වගේ රෝග බොහෝ දෙනෙක්ට ඇති වෙන්නට පුළුවන් කමක් ලැබෙනවා. දවසේදී මේ සම්බන්ධයෙන් වැඩිපුර කතා කරන්න තමයි අපි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මේ ගැන බොහෝ දැනුවත් කරන්න මේ වෙලාවේ මගෙත් එක්ක එකතු වෙලා ඉන්නවා ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ළමා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය අමාලි දල්පතාදු වෛද්‍යතුමිය. අයිබන් සුබදේශනා කියලා පිළිගන්නවා. මතනේ වෛද්‍යතුමිය අපිත් එක්ක කලිනුත් සම්බන්ධ වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන් කතා කරන්න. අද දවසේ අපි මාතෘකාව විදිහට ගත්තේ මේ ඇදුම රෝගය සම්බන්ධයෙන්. ඩොක්ටර් අපි මේ කතා කරමු කෙටියෙන්ම මේ ඇදුම රෝගය කියලා කියන්නේ මොකක්ද? ඔව් ඇදුම රෝගය කියන්නේ ඇත්තටම මේ දරුවන්ට සහ වැඩිහිටියන්ටත් වැළඳෙන රෝගයක්. පෙනහළු වල දැන් ගොඩක් වෙලාවට මේක අපි කියනවා පවුලින් පරම්පරාවෙන් එන රෝගයක් කියලා. ඒ කියන්නේ පවුලේ අම්මට තාත්තට අත්තම්මා ඒ වගේ තව ලේනා ඥාතීන් හට තියෙනවා නම් ගොඩක් වෙලාවට අපි මේකට අපි කියනවා මේ හුස්ම ගන්න බටය හුස්ම ගන්න මාර්ගය. දැන් අපි කියන හුස්ම ගන්න මාර්ගයත් එක පෙනහළු දෙකක් තියෙනවා අපේ පපු ඇතුලේ. ඒ මාර්ගය සිහින් වීමක් වෙනවා. ඒ කියන්නේ යම්කිසි හිරවීමක් සිද්ධ වෙනවා. දැන් මේක හිර වෙන්නේ යම්කිසි විදිහක අපි කියනවා ප්‍රදාහ තත්වයක් කියලා. ප්‍රදාහ තත්වයක් එක්ක තමයි ඇති වෙන්නේ. ගොඩක් වෙලාවට මේක සමහර වෙලාවට සමහර දරුවන්ට අසනීප තත්වයක් වෛරස් ආසාදනයක් පස්සේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර දරුවන්ට මේක සිද්ධ වෙනවා දූවිල්ල. එහෙම නැත්නම් විශේෂ ඒ ප්‍රදාහයට හේතු වෙන දේවල් නිසා සිද්ධ වෙන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට මේ ප්‍රදාහය සිද්ධ වුණාම හුස්ම ගන්න අමාරුයි. අපි මේකට කියනවා හරියට අර අපි කියනවානේ බීම බොන බටයක්. බීම බොන බටයක් කටේ තියලා ඒකින් හුස්ම ගන්න හදනවා වගේ තත්ත්වයක් ඇති වෙනවා. නිකන් හිරවීමක් වගේ තත්ත්වයක් එහෙම තමයි දැනෙන්නේ. ඒ හිරවීම නිසා එහෙම නැත්නම් ඒ ඔබ්ස්ට්‍රක්ෂන් එක නිසා අපි ගොඩක් වෙලාවට කියනවා මේක අපි දෙන බෙහෙත් වලින් අපි කියනවා සල්බියුටමෝල් වගේ ඖෂධ වර්ග මේකට දෙනවා. හුස්ම ගන්න මාර්ගයෙන් විශේෂයෙන්ම ඒ දෙන ඖෂධ වලින් මේක නැවත යථා තත්ත්වයකට පත් කරන්න පුළුවන්. ඉතින් මේක තමයි ඇත්තටම කෙටියෙන් කිව්වොත් අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් රිවර්සිබල් එයාවේ ඔබ්ස්ට්‍රක්ෂන් එකක් කියලා කියනවා. එහෙම නැත්නම් හුස්ම ගන්න මාර්ගයේ ඇතිවන හිරවීමක් මේක නැවත යථාවත් කරන්න පුළුවන්. යථාතත්වයට පත් කරන්න පුළුවන්. ડોક્ટર මේ අපි දැන් පොඩි කට්ටිය ගැන කතා පොඩි ළමයින් ගැන කතා කරද්දී පොඩි ළමයින්ට මේ වගේ දේවල් දැන් කියන්න තේරෙන්නේ නැහැ නේද? මම මට දැන් හුස්ම ගන්න අමාරුයි අම්මේ කියලා කියන විදිහක් නෑ. අපි කොහොමද මේ දේවල් දැනගන්නේ පොඩි කෙනෙක්ට මේ වගේ දෙයක් ඇති වුණොත්? ඔව් එතකොට දැන් දරුවාගේ වයස අනුව මේ දේ වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට දැන් සමහර දැන් හුස්ම ගන්න අපහසුතා ඇති වෙන හේතු විවිධයි. ඒ හැම එකම ඇදුම නෙවෙයි. අපි ගත්තොත් චූටිම දරුවෙක්ගේ පුංචිම දරුවෙක්ගේ නියුමෝනියා තත්ත්වයක් වෙන්න පුළුවන්. මාස එකේ දෙකේ තුනේ දරුවෙක්ගේ ඊට පස්සේ අපි කියනවා බ්‍රොන්කියලයිටිස් කියලා වෛරස් ආසාදන නිසා ඇති වෙන හුස්ම ගන්න අපහසුතා තියෙන්න පුළුවන්. ටිකක් ලොකු වෙනකොට දරුවෙක්ගේ අපි නියුමෝනියා තත්ත්වත් ඇති වෙනවා. වෛරස් ආසාදන නිසා ඇති වෙන යම්කිසි හුස්ම ගැනීමේ අපහසුතාවක් තියෙන්න පුළුවන් මිට අමතරව. ඉතින් අපි කිව්වොත් අවුරුදු 10ක 12ක දරුවෙක් ඒ දරුවා කියන්න පුළුවන් අම්මා මට හුස්ම ගන්න අමාරුයි. එහෙම නැත්නම් කැස්ස තියෙන්න පුළුවන්. නොනාව තියෙන කැස්ස. විශේෂයෙන්ම පාන්දරට දෙකට තුනට වගේ දරුවා නැගිටලා හුස්ම ගන්න අපහසුවෙන් කහිනවා. ඔයාට නිදා ගන්න අපහසුයි. අනිත් එක අම්මට තේරෙනවා දරුවාගේ හුස්ම ගන්න වේගය. දැන් පපුව ඉහළ පහළ යන වේගය ඉතා වැඩි. අනිත් එක අපි කියනවා මේ ඉල ඇට එහෙම නැත්නම් පර්ෂු කියලා කියනවා. ඒව අතරින් හැම ඇතුළට වල ගැහෙන තත්ත්වයක් වගේ පේනවා අපි උඩ ඇඳුම අයින් කරලා බැලුවොත්. අන්තික මේ බෙල්ලේ මුලින් එහෙමත් යට යන ගතියක් දැනෙනවා. සමහර ඉතා කුඩා දරුවන්ගේ මෙහෙම ඔළුව පල්ලෙහාට උඩට පල්ලෙහාට යන්න පුළුවන් මේ අමතර මාංශ පේශී ක්‍රියාකාරීත්වය නිසා. ඒ කියන්නේ බැලන්ස් එක නැති වෙනවා. බැලන්ස් එක නෙවෙයි. එයාගේ මේ අමතර මාංශ පේශී ඔක්කොම පාවිච්චි කළ දැන් මේ අපි කියවුවානේ මේක යම්කිසි විදිහක හිරවීමක් කියලා. එතකොට ඔක්සිජන් ප්‍රමාණය ලැබෙන ප්‍රමාණය අඩුයි. එතකොට උපරිම ඔක්සිජන් ප්‍රමාණයක් ලබා ගන්න අපි උපරිම උත්සාහයක් දරනවා. අපේ ශරීරයෙන් ගන්න පුළුවන් උපරිම උත්සාහය මැක්සිමම් වර්ක් ෆෝස් එක දාලා කරනවා. එතකොට ඔක්කොම මාංශපේශි ක්‍රියා කරනවා. එතකොට තමයි අර පර්ෂු අතර යට යන්නේ. මෙතන බෙල්ල තියෙනවා අපි කියනවා යම්කිසි මාංශපේශි දෙකක්. ඒ දෙකත් ක්‍රියා කරනකොට තමයි අර ඔළුව පල්ලෙහා උඩට යන චූටිම දරුවෝ. ඒ කියන්නේ අවුරුද්දකට අඩු දරුවෙක් වෙන්න පුළුවන්. අවුරුද්දකමාරක වගේ දරුවෙක් වෙන්න පුළුවන්.
මේක තමයි ප්‍රධානම අම්මා කෙනෙකුට පේන දේ. දරුවට කියන්න පුළුවන්. අනිත් එක තමයි දරුවා වෙනදා වගේ කතා කරාට දැන් අපි හිතමු හොඳට කතා කරන දරුවෙක් නම් එයාට වාක්‍යයක් සම්පූර්ණ කරගන්න බැරි වෙනවා. ඊට අමතරව දැන් අපි සමහර දරුවෝ ඉතාමත් අපි කියනවා ඉරිටබල් කියලා ඉංග්‍රීසියෙන් කියනවා ගොඩාක් වෙලාවට හිට මෙහෙට දඟලනවා අර ඔක්සිජන් තත්ත්වය අඩු වීම නිසා. සමහර දරුවෝ දැන් තවත් තත්ත්වය ටිකක් තවත් දරුණු අතර හැරුණාම නිදිමත ගතියක් වගේ වෙලා ඒගොල්ලන් ටිකක් අර අපි කියනවා හරි නෑ දරුවා, එහෙම නැත්නම් දරුවා නැගිටවන්න බැහැ, දරුවා අපි කියනවා ඉංග්‍රීසියෙන් කියනවා ඩ්‍රවුසි කියලා. ඔය කොයි දේ කිව්වත් එකම කාරණාව තමයි එක් ටිකක් අර තත්ත්වය ටිකක් පසු තත්ත්වයකට පත් වුණාම තමයි එහෙම සිද්ධ වෙන්නේ. ඔව්. දැන් ડોක්ටර් මේ දැන් මම අහලා තියෙන ගොඩක් අය දැන් අපි දන්නකෝ දැන් ඇදුම කියන රෝගිය සමහරක් විට මගේ ළඟ තියෙන්න පුළුවන්. මට ඇති වෙලා තියෙන හැබැයි මම දන්නේ නැහැ ඒක. හැබැයි මට ඒක දැනෙන්නේ සමහරක් විට මම ටිකක් වැඩිපුර ක්‍රියාකාරීත්වයක් තියෙන ක්‍රියාකාරකම් වල නිරත වුණොත්. ඒ කියන්නේ මම ස්පෝට් එකක් කරොත් එහෙම මට දැන් තියෙන මට දැන් හුස්ම ගන්න අමාරුයි කියන එක. කොහොමද මේ 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 දේවල් පස්සේ කාලේ දැනගත්ත කෙනෙක්ට කොහොමද මේ අපිට ප්‍රතිකාර වලින් සුව කරගන්න පුළුවන් කමක් තියෙනවද? ඇත්තට මේක ඇදුම රෝගයද නැත්නම් අපි කියන පපුවේ මහන්සියක් වගේ දේවල් කියලා කියන මොකක්ද ඒ දේ? ඔව් දැන් අපි පපුවේ මහන්සිය ගත්තොත් අපි දරුවන් පැත්තෙන් සලකලා බැලුවොත් විශේෂයෙන්ම දැන් වැඩිහිටියෝන්ගේ පපුවේ මහන්සියට හේතු ගොඩාක් තියෙනවා. විශේෂයෙන්ම හෘද වස්තුව සම්බන්ධ හේතු ගොඩක් වැඩි ඒ සම්බන්ධයෙන් තියෙන ඒවා ඇදුමටත් අමතරව. දරුවෝ පැත්තෙන් ගත්තොතින් මේක ප්‍රධාන හේතුවක්. නමුත් පපුවේ මහන්සිය එහෙම නැත්නම් දෙයක් කරනකොට ක්‍රියාකාරකමක් කරනකොට ඇතිවෙන මහන්සිය විවිධ හේතු වෙන්න පුළුවන්. අපිට හෘද වස්තුවේ ප්‍රශ්නයක් නොවේ කියන එකත් මේ වෙලාවේ සැලකිය යුතුයි. නමුත් ඊට අමතරව දැන් මහන්සි වෙලා කරනකොට අපි කියනවා අර රාං රූං සද්දයක් එනවා. සමහර වෙලාවට දරුවා ළඟට ගියාමත් ඒ සද්දේ ඇහෙනවා. විශේෂම වෛද්‍යවරයෙක් පරීක්ෂා කරලා බැලුවම නලාවකට තිබ්බම මේක සැකහැරලා දැනගන්න පුළුවන්. ඊට අමතරව අර හුස්ම ගන්න අපි කලින් කිව්වා වගේ අපහසුතා ටික තියෙනවා. ඉතින් ඒක ඇදුම තත්ත්වයක්. ඉතින් මේකට ප්‍රතිකාර තියෙනවා. මේක නිට්ටාවට සුව වෙනවද නැද්ද කියන එක අපි පස්සේ කතා කරමු. නමුත් ඒක පාලනය කර ගැනීමට ඉතාමත් හොඳ ඖෂධ තියෙනවා. ලංකාවේ තියෙන ලෝකේ සෑම රටකම පාලනය කිරීමක් කරන්න පුළුවන්. දැන් දරුවෝ පැත්තෙන් කතා කරාම මේක පොඩි කාලේ ඇති වෙන මේ තත්ත්වයන් සමහර වෙලාවට ඉස්කෝලේ යන දරුවන්ගේ හැම නැති වෙලා යන්න පුළුවන්. අපි කියනවා නේද කලින් තිබුණා පස්සේ හොඳ වෙලා ගියා කියලා. ඒ කාලයක් යද්දී ඒ දේවල් නැති වෙනවා. නැති වෙලා යන්න පුළුවන්. සමහර දරුවන්ගේ අපි කියනවා ඇඩල්ට් ඇස්මා කියලා. ඒ කියන්නේ වැඩි වියතටපත් වෙච්ච එන ඇදුම බවට යන්න පුළුවන්. ඉතින් ඒක කොයි කෙනාගේද යන්නේ කියන එක 100%ක් කියන්න බෑ. නමුත් පාලන තත්ත්වයක් යටතේ පවත්වා ගත්තාම දරුවගේ ක්‍රියාකාරකම් එදිනෙදා වැඩ කටයුතු සාමාන්‍යයෙන් කරගන්න පුළුවන්. ඔව් දැන් ડોක්ටර් කොහොමද දැන් මේ ඇදුම රෝගය වළක්වා ගන්න? අපි මොනවද කරන්න ඕනේ? ඔව් දැන් මම හිතන්නේ මං කලිනුත් කිව්වානේ මේක දැන් මේ සමහර වෙලාවට ගොඩක් වෙලාවට පරම්පරාවේ අපි දන්නා කියන කෙනෙක්ගේ අම්මා තාත්තට සහෝදර සහෝදරයොන්ට තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අපි දැන් පවුලේ විස්තර අහනකොට අහනවා පවුලේ කාටවත් ඇදුම තියෙනවද කියලා. ගොඩක් වෙලාවට කියනවා නෑ කවුලේ පරම්පරාවේ කවුරුත් නෑ. ඉතින් එතකොට මම සමහර වෙලාවට කියන කතාවක් තමයි බුදුරජාණන් වහන්සේ කිව්වනේ අර නොමලගියකින් අබගෙන්න කියලා. ඇදුම හෝ අපි කියනවා ඒට අපි යම්කිසි ආසාත්මිකතා නැති පවුලක් හොයන්න කිව්වොත් අන්නේ වගේ හරි අමාරුයි හොයන්න. දැන් ඇදුම විතරක් නෙවෙයි අපේ හැමේ තියෙන යම්කිසි තියනවා අපේ එක්සීමා තත්ත්වයක් කියලා ඒකට කියනවා අපි රෑෂ් එක අර කසනවා ටිකක් අර වතුර වගේ එනවා. ඊට අමතරව පීනස කියලා කියනවා උදේ පාන්දර කිවිසුම් යන එක. මේ ඔක්කොම එක පවුලේ සහෝදර සහෝදරියෝ. එතකොට ඒක ඒ හැම කෙනෙකුටම තියෙනවා. දැන් අපි කිව්වොත් පවුලේ තියෙන දේවල් අපිට වෙනස් කරන්න බෑ ජානමය ආපු දේවල්. නමුත් මේක ට්‍රිගර් වෙන්නේ එහෙම නැත්නම් මේක ඇති වෙන්නේ යම්කිසි හේතුවකින්ද වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට දූවිල්ල. ඉතින් අපි ඒ වගේ දේවල් වළක්වා ගැනීමක් කරන්න පුළුවන්. අනිත් එක තමයි යම්කිසි දීර්ඝකාලීන ඖෂධ භාවිතා කිරීමෙන් අර ප්‍රදාහ තත්ත්ව පාලනය කිරීමක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි කියනවා ඉන්හෙලර්ස් කියලා. ඒවා භාවිතා කිරීමෙන් ඒ ප්‍රදාහය පාලනය කිරීමක් කරන්න පුළුවන්. ඉතින් ඒක ඒ විදිහට කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඇදුම ඇති වෙන හේතුකාරක වලින් වැළකී සිටීමක් යම් දුරකට කරන්න පුළුවන්. ඔව්. දැන් ડોක්ටර් දැන් හිතන්නකෝ දැන් පොඩි ළමයෙක් දැන් ඈදර ඉන්නකොට ඇදුම රෝගයේ උත්සන්න වෙලා වැඩි වෙලා දැන් හොඳටම හුස්ම ගන්න අමාරුකමක් ඇතිලා. එතකොට ඈදර ඉන්න කෙනෙක් කරන්න ඕන මූලික දේ මොකක්ද? මුලින්ම කරන්න ඕනේ මොකක්ද? ඔව්. දැන් අර මම හිතන්නේ මුලින් විස්තර කර ලක්ෂණ තියෙනවානේ ඉක්මනට හුස්ම ගැනීම.
හුස්ම ගැනීමේදී අමතර මාංශපේශී භාවිතා කිරීම සහ විශේෂයෙන්ම දරුවාගේ අර අපි කලබලස්කාරී ස්වභාවයක් හෝ නිදිමත අධික නිදිමත ස්වභාවයක් තියෙනවා නම් රෝහලකට වහාම ගෙන ගිය යුතුයි. හැබැයි දැන් අපි යම්කිසි විදිහකින් දරුවා ළඟ අපි කියනවා අර සල්බියුටමෝල් ඉන්හෙලරය කියලා. ඒ ඉන්හෙලරය තියෙනවා නම් අම්මලා දන්නවා මේකෙන් පෆ් ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ පෆ් 6ක් හෝ 10ක් වෙනකම් පාවිච්චි කරන්න පුළුවන් ඉතා අධික හුස්ම ගැනීම අපහසුතාවයක් තියෙනවා නම් ඒක පාවිච්චි කළා රෝහලකට යන අතරතුරදී ඒක භාවිතා කරන්න පුළුවන්. නමුත් ඉතා අධික හුස්ම ගැනීම අපහසුාවක් තියෙන දරුවෙක් ගෙදර තියාගෙන ඉන්න සුදුසු නැහැ. හරි. ඉතින් අද දවසේදී අපි කතා කරේ මේ ඇදුම රෝග සම්බන්ධයෙන්. දැන් පොඩි කට්ටිය ගැන දැන් මේ ගැන වැඩිපුර අපි අවබෝධයක් ගත්තේ. එතකොට දැන් හිතන්නකෝ වැඩිහිටි කෙනෙක්ට ඇදුම රෝගය තියෙනවා නම් කොහොමද පරිස්සම් වෙන්න ඕනේ? දැන් කාලයක් තිස්සේ ඇදුම රෝගයක් තියෙනවා. නමුත් සුව වෙලා නැහැ. කොහොමද අපි පරිස්සම් වෙන්න ඕනේ? මෙහෙමයි. දැන් අපි කුඩා කෙනෙකුට හෝ වැඩිහිටි කෙනෙකුට කියලා ලොකු වෙනසක් නැහැ. අපිට අපි දන්නවා යම් යම් හේතු නිසා අපිට මේ දේ ඇති වෙනවා කියලා. දැන් අපි කියුවානේ උදාහරණයක් විදිහට ව්‍යායාම කිරීමේදී. දැන් අපි ඒ වුණාට කියනවා මේ පිහිනීම වගේ ව්‍යායාම ඉතා හොඳයි. ඇදුමට පිහිනීම ඉතා හොඳයි. නමුත් සමහර වෙලාවට දැන් බයිසිකල් පැදීම ඒ වගේ දේවල් වලදී සමහර වෙලාවකට එන්න පුළුවන්. නමුත් අපි ඒක අපිට කොච්චර ක්‍රියාකාරීත්වයකට යන්න පුළුවන්ද කියන එක ඒ දරුවාගෙන් දරුවාට වැඩිහිටියාගෙන් වැඩිහිටියාට වෙනස් වෙනවා. ඉතින් ඒක අපේ සම්පූර්ණ හැම ක්‍රියාකාරකම්ම නවත්තලා සියලුම ආහාර ගැනීම නවත්තලා මං කියන්නේ වීදුරු පෙට්ටියක් ඇතුලේ ගෙදර ඉන්න නෙවෙයි. අපි සාමාන්‍ය ජීවිතයක් ගත කරලා පරිස්සම් වෙනවා කියන එක අපිට විශේෂිත ට්‍රිගර් එකක් විතරයි. විශේෂිත අපිටම දූවිල ගොඩාක් පොදුවේ අපි දකින දෙයක්. ඊට අමතරව සමහරවිට කැරපොත්ත වගේ ඒ සත්තුන්ගේ මේ වයින් එන්න පුළුවන්. සමහර දරුවන්ට ඉතා කලාතුරකින් සීතල දේවල් වලින් ඒ වුණාට ඒක එච්චරම බොහොම හැම කෙනෙකුට මේන එකක් නෙවෙයි. අපි බහුලව හිතන දෙයක්. අනිත් එක තමයි ලොකු මිත්‍යාවක් තමයි අපි හිතන බිත්තර වලින් එනවා කියලා. බිත්තර වලින් සෙම ගතියක් එහෙම එන්නේ නැහැ. ඉතා කලාතුරකින් කෙනෙකුට එන්න පුළුවන් යම්කිසි දරුවෙකුට අපි ඒක දැක්කොත් පමණයි ඒක දෙන එක නවත්තන්න ඕනේ. දැන් ડોක්ටර් දැන් ගොඩක් අය කියන්නේ මේ සෙම ගතිය නිසා ඇදුම එනවා කියන දේත් හිතනවනේ මේක ඇත්තක්ද කොහොමද? දැන් සෙම කියන එක අර්ථකථනය කරන අණුව මේක වෙනස් වෙනවා. සෙම කියන එක අපි නියුමෝනියාවත් එක්ක එන අර කටින් කෙල ගහලා පිට කරන සෙම වෙන්න පුළුවන්. ඒක විස බීජයක් එක්ක එන එකක්. ඇදුම තත්වේදී අපි යම් කිසි දුරකට අපි කියනවා ස්පියුටම් කියලා ඉංග්‍රීසියෙන්. ඒ සෙම පිටකිරීමක් කරන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට ඉන්නේ වියලි කැස්සක්. හුස්ම ගැනීමේ අපහසුවක්, හිර වෙන තත්වයක්. ඒකෙදී අර අපි හුස්ම ගන්න මාර්ගය සිහින් වීම නිසා අර ශ්‍රාවයනුත් වැඩි වෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් අපි අර සෙම කියලා අර අම්මල කියනවා කහ පාටිත සෙම ගියා ඒ වගේ තත්වයක් එනවට වඩා වැඩිපුර සිද්ධ වෙන්නේ ටිකක් අපහසුතාවයක් තමයි සිද්ධ වෙන්නේ. අනිත් එක ගොඩක් වෙලාවට සමහර වෙලාවට ගොඩක් වැඩි වුණොත් දරුවා ළඟට ගියාම සද්දෙත් ඇහෙන්න පුළුවන්. ඉතින් අද දවසේදී අපි කතා කරේ මේ ඇදුම රෝගය සම්බන්ධයෙන්. ඉතින් මේ රෝගය ඔබටත් තියෙනවා නම් මතන අද දවසේදී ඔබ එය එයින් වැළකෙන්නේ කොහොමද කියන දේ ගැන ඔබට අවබෝධයක් ලැබෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ ගැන දැනුවත් කරන්න අද දවසේදී මගෙත් එක්ක එකතු වුණේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කොතලාවේ ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ළමා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමාරි දල්පතාදු වෛද්‍යතුමිය ආයිබුවන් කියලා සමුදෙන ඔබට. අපි තවත් දවසක තවත් දෙයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔබත් එක්ක අපිත් එක්ක එකතු වෙයි කියලා විශ්වාස කරනවා. Sirasa TV YouTube නාලිකාවට අදම පිවිසෙන්න subscribe කරන්න.